නියාය පුස්තකයේ ප්‍රශ්න 15ක් අපි දාලා තියෙනවා අප්‍රේල් වෙනකන්. නමුත් අද තියෙන 10යි. කොවිඩ් ප්‍රසංගත තත්ත්වයේ හමාර වෙන තුරු අපි ප්‍රශ්න අඩු කිරීමේ තීරණය ක්‍රියාත්මක කරන්න එකඟ වුණා. අඩුවීම මේ දැන් උදේ මත වෙච්ච අඩුවීමක් නෙවෙයි. එතුමාත් එකඟතාවෙන් පක්ෂනායක කොමිටුවේ මිනිත්තු තරම් බලන්න මිනිත්තු වල තියෙනවා. අයවැයාදේ තුල යම් වෙනසක් ප්‍රශ්න වල කරා. ඒ කියන කාරණේ දිගුවක් හැටියට කරන්න හදනවා මේ පිළිබඳව අපි කනගාටු. මොකද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රශ්න අහන්නේ නැහැ. අපිට ප්‍රශ්න තියෙනවා. සීමා කරන්න එපා කරු කතානායකතුමනි. ඔබතුමා කියන්නේ නැතුව මයික් ඔෆ් කරනවා ආගෙන ඉන්න බැරුව ඉන්නවද දන්නේ මේ කොහෙද ආණ්ඩුවට මේ කියනවා ආගෙන ඉන්න බැරුව ඉන්නවනම් කරුණාකරලා මයික් ඔෆ් කරන කතානායකතුමනි ඔබතුමා කියන්නේ නැතුව බුදුන් මයිකේ දීලා තියෙන්නේ ඇයි කෑ ගහන්නේ මේ රටේ මේ කොවිඩ් එන්නේ ඉස්සෙල්ල තිබුණේ විශාලම වසංගතය තමයි ඩෙන්ගු වසංගතය අද වෙනකොට ඒ වසංගතය තුරන් වෙලා නැහැ මේ තියෙන වසංගත තත්ත්වයත් එක්ක ඒ වෙනුවෙන් අවධානය අඩු වෙලා තියෙනවා දැනටමත් ඒ ඩෙන්ගු මරදෙන වැඩසටහනේ කාර්ය සාධක බලකාය හරහා ඒ වැඩ කටයුතු එක කෙරීගෙන යනවා රෝගීන්ට සත්කාර කරලා ඒ රෝගීන් හිත බේරා ගැනීම අවශ්‍යකනේ පහසුකම් රෝහල් වල ස්ථාපිත කරලා තියෙනවා බෝ කරන මදුරුවෝ මර්ධනය කරන්න බෝ වීම අඩු කරන්න බෝ වෙන ස්ථාන විනාශ කරන්න ඒ අවශ්‍ය කරන ක්‍රියාකාරකම් ටික තියෙනවා මේ වෙනකොට මේ රටේ වර්තමානයේ තියෙන මේ වසංගත තත්ත්වේ ලබා දෙන තොරතුරු සම්පූර්ණ අසත්‍යයි ඒක මේ රටේ ජනතාව නොමග යවන සුළුයි මරණ ගැන දෙන වාර්තාව බොරු රෝගීන් ගැන වාර්තා කරන වාර්තා බොරු ඒ වගේම රෝගී ඉන්නේ මේ වෙනකොට මේ ප්‍රමාණයයි කියන මම ඔප්පු කරලා පෙන්නන්න දැනට ප්‍රතිකාර ලබන්නේ කියන කාරණාව බොරු දවසකට සාමාන්‍යයෙන් ඇවරේජ් එක 800 රෝගීන් ප්‍රමාණයක් මේ කොවිඩ් වසංගතය හරහා හු වෙනවා ආසාදිතයෝ ළඟම ඇසුරු කරන අය දවස් 14ක් ඉන්න කියලා හැබැයි 800 ගානේ බැලුවොත් 14ක් 11200ක් 11000ට වැඩි රෝගීන් ප්‍රමාණයක් අපේ රටේ හැම වෙලාවෙම ඉන්න ඕන මේ යන ප්‍රමාණයත් එක්ක දැන් රූපවාහිනිය හැමදාම කියන්නේ අද වෙනකොට ඉන්නේ 5200 අද වෙනකොට ඉන්නේ 5300යි ඒත් අපි ආන අර උණ හෙම්බිරිසාව හැදුනා වගේ මේ කොරෝනා හැදෙන කට්ටිය දවස් 3න් ගෙදර යවන්නේ වැඩසටහනක් ආණ්ඩුව හදලාද එහෙම නැත්නම් මේ රටේ ජනතාවට ඉලක්කම් සෙල්ලමකින් බොරු කරනවා අපි ඉදිරිපත් කරන්නේ සත්‍ය තොරතුරු සිම වෙලාවක මේ රෝගය හංගන්න උවමනාවකුත් නැහැ මරණ හංගන්න උවමනාවකුත් නැහැ එක පැත්තකින් රෝගීන් ඇතුළට යනකොට දවස් 10ක් වෙනකොට මේ CT කවුන්ට් එක අනුව සමහර අය දවස් 10න් ඩිස්චාර්ජ් කරන්න පුළුවන් ඉතින් එක ඇතුළ වෙනකොට අනිත් පැත්තෙන් ඩිස්චාර්ජ් වෙනවා සිම සත්‍ය වසන් කිරීමක් කරන්නේ නැහැ කියන එක වගකීමෙන් ප්‍රකාශ කරනවා මේ පොල් තෙල් වෙනුවට මේ ෆාම් තෙල් සහ වෙනත් තෙල් මික්ස්ටර් කිරීම සඳහා පහුගිය ආණ්ඩුව නිකුත් කරපේ ගැසට් නිවේදනයේ පිළිබඳව ඔබතුමා ඉදිරි ක්‍රියාමාර්ගයක් ගන්නවද මේ විෂය භාර මගේ පූර්ව ඇමතිවරයා ඉෂාක් බදුද්දීන් අමාත්‍යතුමා ඒ කාලය තුලදී සිද්ධ වෙලා තිබෙන වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳ වෝහාරික විගණනයක් කරනවා විගණනය කරන සමාගම් ඇවිල්ලා දැනුම් දීලා තියෙනවා ලිපිගොනු සියල්ල අන්තරස්ධාන වෙලා කියලා ලිපිගොනු අන්තරස්ධාන වෙන තැනට එනකන් ඇවිල්ලා ඉතනින් එහාට ටික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනවා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග අකුරටම ගැනීම සඳහා අපි කටයුතු කරනවා පාසල් අතරත් ක්‍රිකට් බිග් මැච් තිබුණට පාපන්දු පිළිබඳ ඒ වගේ බිග් මැච් තියෙන හරි අඩුවේ තරුණහා ක්‍රීඩා අමාත්‍යාංශයට පාපන්දු ක්‍රීඩාව ක්‍රිකට් හා නොදෙවෙනි ආකාරයට ඔසවන්න යම්කිසි දැක්මක් වැඩපිළිවෙලක් තියෙනවා ලංකාවේ පාපන්දු ක්‍රීඩා කරන ප්‍රමාණය ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රමාණයට වඩා වැඩි හැබැයි ලෝක ශ්‍රේණිගත විලියම් කිරීම වලදී අපි ඉන්නේ දැන් 206 වෙනි ස්ථානයේ ආසියාවේ අපි අවසානය මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා අපි මදන ප්‍රධානතම කාරණය තමයි මේ රටේ ක්‍රීඩාවේ ප්‍රතිභාවගත කිරීම පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. සෙමි ප්‍රොෆෙෂනල් ලීග් එකක්වත් අපේ රටේ නැහැ. මේ වසරේ ඉඳන් අපි අර්ධ වෘත්තිමය වශයෙන් තියෙන ලීග් එකක් සහ ප්‍රොෆෙෂනල් ලීග් එක කියන කාරණා දෙකම මේ වසරේ අපි ආරම්භ කරනවා. ලෝක කුසලානේ සිලෙක්ෂන් තරඟාවලියට කොරියානු රාජ්‍ය අධික ක්‍රීඩා කරන තරඟාවලිය ලංකාවේ පවත්වන්නයි බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආපෞසරයක් ඔසවන තියන්න මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය සහ මේ කමිටුවපත් කිරීම හරහා මොකද්ද ඔබතුමා අපේක්ෂා කරන්නේ? ඉතිහාසයේ වෙච්ච දේවල් ගැන සාකච්ඡා කරලා පළක් වෙන්නේ නැහැ. අනාගතේ අපි වැඩපිළිවෙලක් එක්ක ඉදිරියට යන්න ඕනේ කියන විශ්වාසය අපි ඉන්නවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇති කල්්‍යවාදයේ හෝ ක්‍රීඩාවේ ඇති ඒකාධිපතිත්වයේ හෝ මේ එකක් පිරිසක් අතර ක්‍රීඩාව තියෙනවා කියන කාරණේ මේ ක්‍රිකට් වලට විතරක් ගරු මණ්ඩිතුමනි ආවෙන එකක් නෙමෙයි මේ හැම ක්‍රීඩාවෙම තියෙන චෝදනාවක්. ඉතින් මේ සඳහා තියෙන එකම විසඳුම තමයි ගරු කතානායකතුමනි ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් අදට ගැලපෙන ක්‍රීඩා පනතක් අපේ රටට හඳුන්වා දෙන්න ඕනේ. ඔබතුමාලගෙන් අපි ඉල්ලන්නේ මේ ක්‍රීඩාව දේශපාලනීකරණය නොකර ඉන්න ඕනේ අපි. සියලු දෙනාම එකතු වෙලා මේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන කටයුතු කරමු කියන ආරාධනය කරනවා. වතු කම්කරුවන්ගේ පඩි පාලක සභාව ආරා මූලික වැටුම රුපියල් 1000ක් ලබා දීම පිළිබඳව තීරණයක් අරන් තියෙනවා. ආම්පුතුන්ගේ සංගමයේ එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අනතුරු අංගවීමක් කරලා තියෙනවා. දවස් 13ක් පමණයි වැඩ ලබා දෙන්නට පුළුවන් වෙන්නේ කියලා. අපිට අවශ්‍ය උනේ අත්‍තරම සාමූහික ගිවිසුම නැවත යථාවත් කොට පොදු එකඟතාවෙන් මේ රුපියල් 1000ක දෛනික දීමනාව ලබා දීමට. නමුත් වතු සමාගම් මේ පිළිබඳව සාධනීය ප්‍රතිචාර පළ නොකළ නිසාත් එකඟතාවයකට පැමිණ නොහැකි වූ නිසාත් තමයි
පඩි පාලක සභාව හරහා එම තීන්දුව ගැනීමට කටයුතු කළේ. සති දෙකක කාලයකින් පසුව විරෝධතා දැක්වීමට රිදීමෙන් පසුව ගැසට් නිවේදනයක් යටතේ පළ කරනවා. එහිදී අදාළ වේතනය ලබා දීමට සිරු සමාගම් බැදී සිටිනවා. ඔවුන්ගේ ක්‍රියාමාර්ග පිළිබඳව අපිට ඉදිරියේදී විමසුම් කළා. සේවය සේවක දෙපක්ෂය සමග මතුවන ගැටලු විසඳ ගන්න පුළුවන් වේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.